පාරදිගේ කතාවට ආදරය කරන ඔයාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එකෙන් කතා කරන්න සූදානම් වෙන්නේ ඉදිරියට බණ්ඩ කොහොමද සන්නේ ඩාලින්ට දීපු මාලේ නැවත වතාවක් සන්නට අරන් ගිහින් දෙන්න වැඩ කටයුතු සලස්සගන්න කියලා. ඉතින් වීඩියෝ එකට යන කලින් ආදරෙන් ඉල්ලීමක් කරනවා. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් පුළුවන් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න අවස්ථාවක් හදාගන්න. එහෙනම් මගේ channel එක subscribe කරලා like කරලා comment කරලා share කරන්න කියලායි ඉල්ලීමක් කරන්නේ. ඉතින් ඔයා මේ වෙනකොට දන්නවා. ඒ තමයි බණ්ඩ හොඳාකාරවම සරණිගෙන දන්නවා. ඉතින් සරණි කිව්ව හරි තමන්ගේ ආදරය ගැන විතරක් නෙවෙයි තමන්ගේ මුළු ජීවිතේම ගැන දන්නේ බණ්ඩ තමයි. කොටින්ම කියනවා නම් රෙහාන්ටත් වඩා බණ්ඩ දන්නව ඇති සරණිගේ සිතුවිලි ගැන. ඉතින් කොහොම හරි දැන් බණ්ඩ දන්නවා. ඒ තමයි රෙහාන් ලබා දෙන ටොපි කොලයක් වුණත් ආසාවන් එකතු කරන සරණේ අර පංගල මාලෙ දීලා සතුටින් ඉන්නව වෙන්න බෑ. ඉතින් මාටියත් එක්ක මේ විදිහට කතා කරන බණ්ඩා අනිවාර්යයෙන්ම ඩාලින්ගේ ගෙදර යන්න පුළුවන්. ඒ වගේම බානු අපිට දකින්න ලැබුණා ඩාලින්ට හොඳටම දොස් කියනවා. මොකද සරණිව දුකෙන් තියලා සරණට කරදර කරලා මේ ලබා ගන්න සල්ලි වලින් ඇත්තටම ඩාලින් ජීවත් වෙනවා නම් ඒකත් වස වෙයි කියලා තමයි බානු නම් විශ්වාසය පළ කරන්නේ. ඉතින් කොහොම හරි ඇත්තටම බානු මේ විදිහට බැනලා නැවත වතාවක් ගියාට පස්සේ ඊගාවට බණ්ඩ ඇවිල්ලා මූන්ට බැනලා මේ මාලේ අරගෙන ආයිද. හැබැයි ඉතින් ඩාලින්ගෙන් එහෙම මාලයක් උදුර ගන්නවා කියලා හිතන එකත් හරිම මෝඩකමක් විදියටයි අපිට පේන්නේ. ඉතින් කොහොම හරි ඩාලිනොයි ටුටුයි මේ කවුරුත් නැති වෙලාවක් බලලා සිකුරත් නැති වෙලාවක් බලලා අනිත් එක තමයි බානුල ලවා ඔය තුන්දෙනාම වෙන පැත්තකට හරවලා ඊට පස්සේ මාටිය වගේම බණ්ඩ කරන්නේ ගෙට රිංග ගන්න එක. ඉතින් ඒ ගෙට රිංගලා අනිවාර්යෙන්ම බණ්ඩා මේ මාලේ හොරකම් කරගනී කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් කාලෙකට කලින් අර සල්ලි වලටත් ඇත්තටම බණ්ඩ කළේ ඒ ටිකම තමයි. නමුත් මේ හොරකමට අහුනේ වෙන කවුරුවත් නෙවෙයි ටුටු කියන එක අපිට මතකයි. ඉතින් මේ වතාවේ ටුටුට එවැනිම දෙයකට අර අදින්න සිද්ධ වෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් කොහොම හරි බණ්ඩා අනිවාර්යෙන්ම මේ මාලේ සරණිට අරගෙන දෙන්න ගොඩක් මහන්සි වෙනවා. ඉතින් ඒ දේ අනිවාර්යයෙන්ම සාර්ථක කරගනී කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. ඉතින් මේ දේ නිසා ඇත්තටම ටුටු සහ ඩාලින් අතරේ ලොකු වළියක් අපිට ඉදිරියේදී දැක බලා ගන්නත් ලැබෙනවා කියන එක මම අද වීඩියෝ එකෙන් ඔයාට පෙන්වා දෙනවා.